ශ්‍රීලංකාවේ එක් කෝටි 71 ලක්ෂයකට අධික ජනතාවකගේ තීරණය අද ලබා දෙනවා. ඒ වෙන කිසිවක් සඳහා නොවේ. ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාවේ අනාගත නායකයා, ශ්‍රී ලංකාවේ අනාගත බාරකරුවා කවුරුන්ද කියන කාරණාව සම්බන්ධයෙන් චන්ද මධ්‍යස්ථාන 13,000කට අධික සංඛ්‍යාවකදී මේ මොහොත වන විටත් පැය 5කට අධික කාලයක් සිය මනාපය ඉතාමත්ම යහුසුලුව ලබා දෙන මොහොතක ඒ ලැබෙන මනාපය එසනින් රටේ ජනතාව වෙත ගෙනියන්නට ස්වාධීන රූපවාහිනිය අපි සෝදානම් වෙමින් ඉන්න තරක. චරිත ලදසනින් එසනින් මැතිවරණ ප්‍රතිඵල ගැනීමට අයිතින් අපි සෝදානම් වෙමු. අතරම තාරකා මෙය විශාල විකාශයක් බවට පත්වෙනවා. පසරු එකේ සිට අපි සියල්ල සූදානම් කරමින් පවතිනවා. මේ මොහොත වන විටත් සියලු කටයුතු සන්නද්ධව පවතින. විශේෂයෙන්ම තාක්ෂණික අංශය ගත්තොතින් තාමත්ම යහුසුලුව හොඳ තාක්ෂණික කණ්ඩායමක් ඉන්නවා. ඒ පසුතල එවගේම ඒ ලැබෙන තොරතුරු තාමත්ම යහුසුලුව ඔබ වෙත ගේන්නට සූදානම් ඉන්නවා. ඒ තේරීම් බාර නිලධාරීන්වරුන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවනවා. ඒ ලැබෙන තොරතුරු එසැනින් ඔබ වෙත ගේන්නට අපි සූදානම් ඉන්නවා. කිසිදු අඩුපාඩුවක් නැහැ. අපේ නිෂ්පාදක කණ්ඩායම ඉතාමත්ම ඉහළ හරිතාවයකින් යුතුව මේ කටයුතු වෙනුවෙන් සෝදානමින් ඉන්නවගත් සිහිපත් කරන්නට අවශ්‍ය තාරක. ඔව් චරිත පස්වරු එකේ සිට ස්වාධීන රූපවාහිනී මැතිවරණ විකාශයත් සමගින් එකතු වෙන්න කියලා අපි ඔබට ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා. මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල ඔබ වෙත ගෙනෙන විකාශයේ විධායක නිෂ්පාදකතුමත් එක්කයි මම සූදානම් වෙන වචන කීපයක් කතා කරන්න. ඔහු චන්දික විජේසේන. චන්දික, මම කැමති දැනගන්නට ඇත්තරම කොහොමද ස්වාධීන රූපවාහිනී හැමදාමත්ම අර ප්‍රතිඵල ඉතාමත්ම යහුසුලු අපේ ජනතාව වෙත අරගෙන ගියා. මෙවර කොහොමද සූදානම? චරිත, අපි කොහොමත් 2024 මේ ජනාධිපතිවරණයේ නිල ඡන්ද විකාශය දැනටමත් අපි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපිට පුළුවන් ලැබුණු සැනින් එසැනින් ඔබට ඡන්ද ප්‍රතිඵල ලබා දෙන්න. ඉතින් මම අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඡන්ද ප්‍රතිඵල වගේම අපි විනෝදාස්වාදයේ ලබා දෙන වැඩසටහන ගණනාවක් පිළිගස්සලා තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණා නම් ඔබ තමුන්නාන්සලට පුළුවන් ඡන්ද ප්‍රතිඵල වගේම ඒ වගේම හොඳ විනෝදාස්වාදයක් ලබාගෙන මේ අපි ඉදිරි විකාශයත් එක්ක එකතු වෙලා ඉන්න අපි ආරාධනා කරමු සියලු දෙනාට. ඔව්, සියලු දෙනාට ආරාධනා කරනවා මේ දවස් දෙද්දී මැදිරියට එන්න, ඇවිල්ලා අපේ ප්‍රතිඵල ලබා ගන්න. මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල ලබා දෙන විකාශයේ ලොකු බරක් තියෙනවා වැඩසටහන් කළමනාකාර චන්ද නල්මේ දා මහත්මයාට. ඉතින් මේ තාක්ෂණයත් එක්ක තමයි අපි මේ ගණදෙනු කරන්නේ. කොහොමද මේ තාක්ෂණය සහ මේ ලැබෙන පිරිසකින් ලැබෙන සහයෝගය? ඇත්තම කියන්න ඕන නිෂ්පාදන අංශය, තාක්ෂණික අංශය, කැමරා, පසුතල, ඒ වගේ සියලුම අංශ, ඒ ප්‍රවෘත්ති අංශය අපි සියලු දෙනාම එකතු වෙලා මේ ලොකු කාර්යභාරයකට උර තියලා තියෙනවා. ඒතර අපිට කරන්න තියෙන්නේ අපි ඉස්සලාම අපේ මේ එජ්ජි මැදිරිය තමයි වැඩි කරන්නේ. ඒතර අපි අනිත් මං හිතන්නේ මට දැනෙන විදිහට පුළුවන් උපරිමයෙන් අපි ලැස්ති කරලා තියෙනවා මේ නිෂ්පාදන කාර්ය. මං හිතනවා ගණින් සැනින් එසනින් අපිට දෙන්න පුළුවන් කියලා අපේ ප්‍රතිඵල හැකික්මනි. ඒ වගේ මේ ඉන්න කණ්ඩායම ගැන මොකද හිතන්නේ? ඔවුන්ගේ හැකියාව කොහොමද? ඒක ඇත්තටම බලපානවා මේ ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් යන්න. කොහොමද මේ ඉන්න ටීම් එක? ඇත්තටම අපේ මේ කාලය තිස්සේ අපේ ලංකාවේ තියෙන පැරණිම ආයතනය කිව්වොත් හරි, මාධ්‍ය ආයතන වලින් මුල්ම එක. ඒතකොට අපි මේක ඉන්නේ ඒ කාලය තුල හැදිච්ච උපරිම දක්ෂතා තියෙන ටීම් එකක්. ඒතකොට අපිට මේ ටීම් එකත් එක්ක සාමාන්‍යයෙන් මේ අපිට කියන්න දෙයක් නැහැ. මොකද අපේ කාර්යයේ ඒ සීලු දෙනාම ඊතර උසස් තත්ත්වයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ සීලු දෙනාත් එක්ක කරන කාර්ය පහසු වෙයි කියලා මට තේරෙනවා. ඒ වගේම තාරක, ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම ඒ නිල ප්‍රතිඵල බවට පත් වෙලා තමයි අප වෙත එන්නේ. ඒ වගේම ඒ ලැබෙන ප්‍රතිඵල තාමත්ම විශ්ලේෂණාත්මකව රටේ ජනතාව වෙත ගෙනෙන්නට අපි රාජ්‍ය නාලිකාවක් විදිහට ඒ මාධ්‍ය භූමිකාව ඉතාමත්ම නිවැරදිව වටහාගෙන ඔබ වෙනුවෙන් ඉන්නවයි කියන කාරණේ සිහිපත් කරනවා. අපි ප්‍රවෘත්ති මැදිරිය ඉන්න සඳලී, ඒ වගේම සදීප, අපි මතක් කරනවා අපි පස්වරු එකට සූදානමින් ඉන්නවා මේ විකාශය ආරම්භ කරන්නට. ඒ වගේම රටේ ජනතාවටත් අපි ආරාධනය කරනවා අපිත් එක්ක රැඳී ඉන්න. ඔබ වෙනුවෙන් විනෝදාසාත්මක වැඩසටහන ගණනාවක් ඒ වගේම සංවිධානය කළා තිබෙනවා. ඉතින් අපි ආදරෙන් ආරාධනය කරනවා මේ විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශයත් එකතු වෙලා ඉන්න. අවසන් ප්‍රතිඵලය දක්වා ඉතාමත්ම යහුසුලුව ඒ සියල්ල අපේ කණ්ඩායම සූදානමින් ඉන්නවා. ස්වාධීන රූපවාහිනිය මේ සඳහා සූදානමින් ඉන්නවග යලිත් වතාවක් අපි මතක් කරනවා. සූති, අපිට සම්බන්ධතාවය ලබා දුන්නාට.